ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙවන් දෙසවන් ඇත්තෝ පින්සිදින් ශ්‍රොද්ධාව වඩත්වා ඉතාවාමත් වටිනාකාරණාවක් අද අමේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න්න ලැබෙනවා. මිඳු මහරහතන් වහන්සේ වැඩි නිසා කයිත් සරන්නං අන්දකාරයක්ද දුරවෙලාගේ කියලා. ඔබට මේ ඉදිනෙදා ජීවිතයකින් වටහගන්න පුළුවන්විේ. ඉතාවමත් මනරන් දේශනාවක් විශේසිෙන් සිල් ගණ්ඩ හිතනයට සිල් අරන්තියනයට සිල් ගන්න අයට මේ අදි ඕනව කෙනෙකුට අනිවාර්ය ශ්‍රභණය කළ යුතු දේශනවක් කියැයි ම හිතන්නයතු ධර්ම දේශනාව ඉතින් පිහතුනි මෙන මෙහෙම කාරණාවත් එවදැන් සාමාන්‍යයෙන් පුංචි කාලය ළමයි ස්කෝලි සිල් ගන්නවා ඊට පස්සේ මමත් මතකයි මමත් තිස්සල්ලාම සිල්ගත් ඉස්කෝලින්ෙන් තමයි. ඉස්කෝල වෙසක් පොසන් වලට විසේසිෙන් අවුද්ධකටකතවතාවක් විස්සර සිල්ගන්නවා දෙන්න පෙර පෝයි වැඩ සටන කරලාතිනවා සිිල්ගන්නවාවද නැදදිකර නොදන්නනෑ මේ ඉස්සර ඉස්කෝලෙන් සිල්ගන්නනවා පස්සල්ලාම සිල්ගන්න පුරදදුනී ස්කෝලින් තමන්. ඊට පස්සේ මට මතකයි ඒකාලය අපිට මේ අර පොච්චර පොඩියුන් දෙ ෙන වන සරමෑද ගන්නඩවාත් තේරෙන්නේ මේ වැඩිපුරම සිල්ල රංගලේ සරම ඇඳපුියක මේ ගැලවවා අන්දිනවා ඉතින් එච්චට පොඩි ඉති අපි ඒවාගම දමයි මට මොුණගෙහිච්ච මිනිස්ු අතරඒ සමාජයේ එකක නිල තලවලාය මම විසිල් ගැනීම ගැන හනකුට ඒ අත් ස්කෝලි තමයි සිල්ල රන්ති ස්කෝලිං වටනට පස්ස සිල්ල රම්ම නෑන් මනක් ඒජන්නේ ජීවිතයටම මම සිල්ගත්ත නෑ කියන වචනවත් නැතිවෙන්න ඉස්කෝලෙ සිල් ගැනිල්ල විතරයි ඉතුරු වෙලා තියෙන නිසා මම හිතනවා මේ පාසල්වල පාසල් වල සීල වැඩසටහන සීල සමාධාන පින්කංකරනෙක් අත්ති ශීං උපකාරයි. මොකද හේතුව පින්වන්ත පිරිස කෝම කෝමාරි පස්ස කාලෙක උපෝසත සිල් සමාදන් වඩ පෝවි දවසර සිල්ගන්නේවට විටින් විටහරි යොමු වෙනවා සමහර පිරිසක්වා ජීවිතතටම සිල්ගන්නෑ. ති ඒ මිනිසුන්ගේ අන්දුුරුවට පුංචි පහන් එලියක් වගේ මේ ස්කෝලෙ සිල්ගන්නේ කාරි එනිසා මම ඒක මට මතක් වුණේ මේ වෙලාව කාරණාව එනිසා මේ ඉස්කෝලෙ දිං හරි සිල්ගත්ත කෙනෙක් ඇතින් මේ බණ කොහේ හරින්ද ලහන ඇතිනෙවා ඉරන් විටි විට සිල්ගන්න ඒවගේම අන්ිේෂසික් මහමුණ අසපුූ නිසා ගඩාක් අය පෝයට අසපුට එකතු වෙලා සිරි සමාදන්ට පුරුදු වන දන් රුවන්ගලි මහසැයි ජයසිරිමා බෝ සමිඳුන් සහ ලංකාව සිද්ධස්ථානවල විතර මිනිස්ු ැගෙන වන්දින්නට පුදන්් ගත්ත නිසා සිද්ධස්ථානවට මිනිශසය එකතු වෙනවා. ඒවාගේම මාධ්‍යවලින් විවිධ වැඩසටහන්සං විධානී කරන්නේ සහිීත්‍ය එක් එකතු වෙලා සිරි සමාදන් වෙන. මේ වගේ කොහො මහරිරතින් මිනිස සල් ගන්නවා. ති සීලයේ ආනිසංස්විදධට මරණින් මත්තේ සුග ති උදෙනනන්. කූ පිෙනක්නේ සාමානයෙන් දාන ලක්‍ෂයයක් දුන්නට වැඩිය හරියට රකිනෙ එක දවසේ උපෝසත්ත සීලේ පින වැඩි. ඉතින් ඒ නිසා හැබැයි මෙ ප්‍රශ්නයකුත්තේ නොහොම සිරල් සමාදන් වෙන විනිස්සු ඉති මොකද මේ මැරුුණට පස්සේ මිහස්සු හොඳලෝකවලට යනවා පෙනෙනෙන් නැත්තේ මොකද දැන් ඔය ගෙවල්වලට වැහිලායින ආච්චිලලා මලප්‍රේතු භූත වෙලා ඟට මැරිල්ලා එයින පා පරාණකාරව අච්චල තරන්නේවෙයිරි තරුණායත් මැරිලා එනවා අම්මලදාත්තල මැරිලා එනවා දරුව මැරිලා එනවා ස්වාමියයා මැරිල එනවා බිරිඳ වෙරිලා එනවා එත්තඩමෝය මැරිල්ලා පේීතු භූත වෙලා එනා අයගින් යා ඇතැන් අයි මනසුල්ලෝ කිඉ්න්නේින් සිල් රම් හිටපුවායි. තුට කොහොම දෙයාලට එතන වැර දුනේ ඉතුට යාල රැකපු සීලේ ආනිසංසකෝ සීලය ආනිසංසකෝ අන්න ඒ කාරණාවට උත්තරය මෙතරින් එනවාද අද මේ දේශනාව කො තරන් වැදගත්්ද කියනවන හරි ප්‍රණීත ධර්ම දේශනාවක් මේ දේශනාව මොකද මේ මනුස්්‍යයාගේ හිතේ තියන මේ නොදාකම දුරු කරනවා මේ දේශනාව අපි බලම් බුද්ධ කාලය මොකද මේ විච්ච සිද්ධිය කියලා බුද්ධ කාලේ මුලින් මතක් කරන්න ඕොන කාරනාව සිල් ගැනීමම් ගොඩත්තියෙන එකක් තමයි මේ ලෝක කොළො තුරකින් කොළෝතුරකින් අපේ මහබෝධි සත්තු ව වගේ තිරිසන් ලෝකන් දලා සිල් යනන් තියනු අපි ගම නාග ලෝක ගැන තිරිස ලෝක තු නයි සිිල් ගත්තයවතෙන ඊට පස්සේ සතහාසිූපාව වෙලා සිල් ගත්ත කතා කිහිපයක් තියෙන ඊළඟට තියෙනවා ගොපල් ලග සීලී කරෙකා. ඊනගට තියෙනවා නිගන්ට යන්ග සීලී කරෙකා. ඊළඟට තියෙනවා ආර්ය සීලී කරෙකා. එහි තියෙනවා බ්‍රහ්ම සීලය දම්ම සීලය සංග සීලය ඊළඟට සීල සීලය බ්‍රහ්ම සීලය ආරය සීලී කියල නවන පෝයි දවසට සිල්ගන්නේ කොටස්ටි කොයිකිවිදෙ මට කියන්න මෙහි පෙක්වතුම් ඔයාලා පෝට සිල්ගන්නේ සත්ව සීලේද ගෝපාල සීලේද අයිළඟට නිගණ්ඩ සීරයේද ආර්ය සීලයේද බ්‍රහ්ම සීලයද එහම නැතන් දම්ම සීලද සංග සීලද සීල සීලද දේවසීලද මොනු සීලේද දෙම් ගන්න පි තුන් කියයි අපි ගන්න අට සල්හිකෝ අට තමයි ඔය කොටස්ට වැට එන්නේ. ඔන්න ඔය ගන්නසිල්ලි ඔන්න ඔය කොටස් වලින් බෙදෙන නිසා තමයි ඔල යන තැන මැරණින් මත්ත කොහහිද යන්න කියෙට තීරණී වෙන්නේ. දැන් කරමි කියලා කියන්නේ පෝවේ දවසට සිල් ගන්නවා කියලා සිල් ගත්ට අපි ගන්න සීලි යත්තැනින් කෝකටද වැටෙන්නේ කියලා දන්නේ අපි සිල්ගත්තට අද මම සිල්ගත්තයක ගොපල් සීලේද නිගණ්ඩ සීලයේද ආරිය සීලයේද බ්‍රහ්ම සීලයේද ධම්ම සීලද සංග සීලද සීල සීලද දේව සීලද අරිය සීලද කියර දන්න එතකුට අපි බලමු අද ඔයාලා ගන්න සීලේ කොයිුවාගේ සීලේ අදද ගත්ත යුත්තය කොයිුවාගේ සීලයදද හරියට සිල්ගන්න කොහොමල්. මේ කරි ලස්සන කත්තා අටිකක්හේ? එතකොට ඔන්න මොක දන්නේ එකල අපගේ ශාස්තෘු තතාග තරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදී ඒ කියන්නේ පූරුආරාමි සැවැත්නුවර අධතින් සම්පූර්යෙන් ගරවෙල උඩ තට් ප්‍රිකාමර දාහයි යට තත්ට්‍රිකාමර දාහයි ගල් කැටයක් පේෙන් නැතිවෙන්ට වැහිදතින්. දඹබතිව ගයාාමති යනවා පරවාරම බලන්නන්නේ ූමියයට වැැඳල නවා මොක්කව නැති ඊට පස්සේ බලන්න අනිත්‍යයක ස්වභහවෙනි ඒවාගේ දෙෙවලුත් නැති වෙනසීගේ නම් පින්ගතුන මේ ගෙවල් දරුවල් මේ යානවාහන මේවා මොනවද. ඉතින් එදා දවල් කාලෙ මේ විසාකා මේ පූර්ු අරාමියට පැමිණිය භාග්‍යතුන් විවයකෙන් වැඩි හිටී. හඳ කුතන උතුවන් විශාකයේ ආගච්්‍ය සිද්ධිවාදිවසන් දෙම් භාග්‍යතුන් වන්සේට වන්දනමාන කරලා පසෙකින් ඉඳගත්තට පස්සේ අහනෝ විසාකම්මේ මහ දවල මුොකූමේ උපෝසත හම් බන්තය අජ්‍ය උපෝවසාමි අද මම උපෝසත සිල්ගත්තා අදමං උපෝසත සිල්ගත්තා ඟ බුදුරජාන් වන්ේ හනුවක් තයෝම විසාකයේ උපෝසත විසාකා උපෝසත තුනක් තියෙනවා ගො ඒ උපෝසත තුනෙෙන් දැන් ඔයා කොයි වගේ උපෝසතයද ඇරන්තයනී කරතම හන්නේ මොනවාදී උපෝසත තුන ගෝපාල උපෝසතය නිගන්ට උපෝසතිය ආර උපෝසතිය අපි උපෝසත කියන වච්චෙන්ට සීල කියල දෑම උපෝසති ගැන පෝයි දවසකන එක තට ගෝපාල සීල් නිගණ්ඩ සීල අරිය සීල් තර මොනසීලයේද ඇරන් තියෙන්නේ විසාකා ගෝපාලය උපෝසතය කියන්නේ ගෝපාල සීලී කියන මෙහම එකක් ඒ තමයි විසාකා මේ හරක් බලන මනුසය හැන්ද ඇවි හරක් අයිතිකාරයට ගවයුටික ගිහින් දෙනවා ගිහින් දීර කල්පනා කරනවා අද ඔන්න මෙහින් කෑවා පැත් හරක්ටික දැන්මා හට අනි පැත්තට අන්නවන එතකුට අර පැත් මේ ටික හෙට හරක්ට කව් අන්නෝඕන අද දැම් මෙතනින් වතුරපකිව්වා හට රක්ට අරයෙන් වතරප වන්න ඕ කියලාර මේ හරක් දානතැන් හරක් කනබෝන දේවල් ගැන හෙට දවස ගැන මේ පැලෑන් කරනවා හිට දවස සැලසුම් කරනු ඉතින් විසාකා අන්න ඔය වගේ මේිකරුණ හිල්හා සමහර මිනිස්සු සිල් ඇරගෙන කල්පනා කරනවා අද නම් මේ වකෑවා. මේවා බිව්වා හෙට මොනවකන්ටවේද. හෙට මොනව බොන්්ඩවේද කියලා සෝදේන ලෝබේන අභිජ්්‍යා සාගතයන චේතසා දිවසන් අතිනාමේදී. ඒවන්කෝ විසාකයේ ගෝපාලූ පෝසතු. ට සිල්ගන්න කලින් දස කල්පන කරනවා දැන් ුන් අදනන් අපිතුන් එට කඇව රෑත් කන්්ඩෝකව ක්ඩෝන හෙට සිල්ගන්ඩපෑ හෙට උදේම ගිය ගම උදේ මේවා කාලයනවා සමහල්ලවට එතනිමු දදානෙදෙන්ට ඉඩ තියෙනන මේවා එයට කිරිබද්දඉද පාන්දීද දන්න කලින්න්නම් මේ මකද්ද සීනි සම්බල් සමඟ පාන්දුන්නේ මේ පාර කිබදෙන්ට ඉඩ තියෙනවා හවලා ලු දන්සල භාරනන්තිය කියට උදේ කෑම පැළහන් කර දට උදේ ඔන්න උදේ සිල් ගන්න යන ගිහිල්ල උදේ එදාන ටික ගන්නවා ඇරන් කල්පනක නම්මෝ දෙන්නම් උදේ කෑ ඇති හොඳට තිබබා ඊට පස්සේ අද දහයට තේ කාහොලනි බාරලන්තයන වක කියන්නේ කියල දවල් තේක ගැන කල්පනකන දවල් තේකබීලා අදන අර ආවල්කතිය තමයි දවල් දානය භාරලන්තිය ඉතින් මේ තේනන් ටිකක් බොන්්ඩවන ොද හරියට නැත්තන් බඩපිරුණොත් දවල්දානනි හරියට ගන්නු ඉන්න මොකද කනයකටක් බඩපිරින්න කණ්ඩපයයදයි මේ දොලහින් පසේ කෑමත් නෑනෙව කියලා න්න දැන් දැන් දොලාහට කලින් ආහාරටිගත් ගන්නවා. තුනට අහවල් අලු ගිලම් පස බාරඇලන්තියන කියල තුනට ගිලම් පස්සෙක ගන කල්පනාට. අර දවසම ගිවවෙන්නේ කෑමක් බිහීමක් ගැන හිත හිතා. රෑ වෙන ගුට කල්පනා කරන රෑත් මොහරි තියන කිලම් පසෙක කරගැෙන දැන් අද රෑටක් කෑමනෑ හරි මහන්සේ සිල්ලරන් එක තැනදගෙන හිට උදේරනා හොඳට කන්්ඩ ඕන. කෙල හිට උදේ කෑමත් පැලෑට කරනු. මේ විදිහට කෑම සහ බීම මොල් කරගෙන දවස ගත වෙනවා. අන්න ඒකට කියනවා ගෝපාල උපෝසතය හරක් බලනයගේ සීල්ලෙ කියල. දැන් ඉහම සිල්ගත්තවත් මොකද වෙන්නේ. ඒවන් උපවුත්තෝකෝ විසාක ගෝපාල පෝසොතෝ මේකත් උපෝසතයක් තමයි මේ පෝසතේද ගැන ගොපල් උපෝසති මහත්පලෝ හෝතින මහානිසංසෝ මහා ජෝතිකෝ න මහා විපාරෝ මේ සීලේ මහත් මහා නිසංස මහා බැබලින් මහා පැතිරින් සහිත වෙන්න. කෙන මේකින් යම් දෙයක් රැශ්්‍ර නෝයා සිල්ගන්න එකේ. නමුත් අර සීලි උපෝසත සිල්ලරං කෙනෙකුට රැස්වෙන්න තියෙන මහෝ පිඳ මෙයාට රැස් වෙන්නේ. එකට හානිියක්කාව ඒ තමයි කෑමවීම ගැන හිතී තයින්න එක. ඉතින් ඊට පස්සේ ඉසර මෙ අපිනම් ගොඩක් ලැජ්ජ සහගත වචනය තමයි කන්්ට සිල් ගන්නවා කියලා කියෙනෙ සමහරයි මිනිසුන්ට නින්දා කරනවා. නිින්දාරන මනිසු ගොක් පෞරස් කරගන්න මොකද මෙ තැත් උපෝසත ඇ යෙනවා උපෝසත ඇත් තියෙනවා මහත් පලවෙන්න ඇතිකයිතිය. නිින්දා කරන මිනිසු කවදාව සිල් යරන්න වන නින්දා කරන්න කවදවස ුදර ෙද පපුරුවන් උතුර සරුුව අදදාගෙන නිවේේ සිල්ගන්නයට නින්දා කරන්න පුද්ධම පාපයක් ඇැස් කරගන්න. විශේසි කඩවල්ල එන්න මිනිස්සු පාර්යන මිනිසු කයිකතන්දර කියන මිනිස්සු පුද්දුම පෞරැස්ක කරගන්න. තමන් සුදුරෙද්ද පොරුව ගන්නඇතු උතුරු සලුවත් දා න්නැතුව ඊළංඟට එක් තැනකින්දගෙන සිල්පාදය සමාදන් වෙන්න ඇතුව ඒයාලගේ සිල් රකිනා අයගේ අඩුපාඩු ස් පහත්කන්තියෙන්ට පුළුව නමුත් ඒවාගේ තැනකටවත් යන්නතුව නෙදා කරන කෝුඳනය. අපි උනන් මේ කතාව මේ විදිරි විස්තර කරන්නේ මේ සිල්ලුවල ප්‍රබේද විස්තර කරන්න. සීලෙන් ගන්න පුළුවන් උපරිම පින ගණ්ඩ කෑමඹීම ගැන හිත හිතා හිතයොත් ඒ සීලේ පින බාල වෙනවා කියලා කියන්නයි ත පොඩිය අයගේ පොඩිය සාමානෙන් කෑමබීම ගැන වැඩපුර හිතවත් පොඩිය අයගේ සීලේ ගොඩක් දුරට ඒ පැත්තිෙන් යාලග සීලේ මේ වෙනවා මේ මහත් පලමානි සංස්වෙෙන් නැතුව යනවා නමුත් යන් සීලයක් ඒක ඉතිං ඒකයි කියන්න අර බඩගින්න දැනන පිපාස දැනෙන අපහසුකන් දැනෙන තරුණ අවදී වගේ හොඳ තරුණ වැඩිහිටිය අවදී ළමවදී හොඳදට සිල් සමාදං හුණොත් එහෙම මේ පින ගොඩ වැඩි ඇයියාලට දැනෙන හැකින් ගොඩක් පාලනය කරන්නඕ වයසටම ගියට පස කෝමටත් ගෙවල්ලත් එක තැන හොහහින්ඳගෙන ඉන්නවන් පුටුවයි හරිබීම හරි ඇන්දී හැරිෝහහි ඉන්නවනේ ඉතින් ඔය සම හතුරු සුදුරෙද්ද පොරුවගෙන සමහිට ස්ථානය මාරු කිරීමක් පමණක් වෙන අවස්ථාතියෙන නිසා සලිකැන සුළු දෙයක් නෙව එක සුගතිය ලැබෙනවා නිවන ලැබෙන බුදුරජා වන් අපිට කලින් දේශනක කියෙන ගතනන්නේ බදුරජාන්ේ දේශනා කරන හතර පෝයිට සිල්ගන්න කිය රහත්වට කැමැත්ති හතර පෝයට හරියට සිල්ගන්න කියෙනා රහත්ව වෙනවා කිය නවාඒ පිම් බලින් අපි මිට කලින් ඔක් දේශ නවක් කතා කළ සකර දේන්ද කිය නනේ හතර පෝට සිල් ගන්න මංවාගේ වෙන්න ක සිල්ගන්න අට සිල්ගන්න ෙනනවන මංවා වෙන්න දුදරජනාසකනව කතාව වැරදි. රහතන් වහන්සේ යයි කතාව කියන්න ඕන කියනවා. රහතන් වහන්ස කිවන මංවගේ වඩ සිල් ගණඩිකෙල් හරිකිව්වා. වද සීලේෙන් රාගදේශමොහ ප්‍රාණය වෙනවාකෙ වූ. සීලේන් ජාත ජරාමරණ සෝක පරිදේවයන්ගෙන් නිදහස් වෙනවාකෙව. අර චත්තමානක පොඩි විනාඩි කිහිපයක් පන්සිර රැකීමන දෙවියන් අතර ඉපදිල මාර්ගපල්ලබී චත්තමානෝක විනාඩි කිහිපයක්. චත්තමානක විමානවත්ව වයේ ඔහු ප්‍රකාශයක් කරන ඉදිවී රාජය මං මේ විනාඩි කිහිපයක් සිල්රැ කලා මෙච්චර පිම්බලයක් මට ලැබුණන මුළු ජීවිත කාලයම් පන්සිල් රැකලා පෝයාටසිල් සතර පෝවිට සිල්ගන්න අය නිවන් දකිනවා මයි කියනෝ. හරියට සිල්ගත්තෝ. චත්තමානක විමානවත් වව බලන්නපු. හරි අපිතුරටි කතාකරම ගොඩත් තියෙන නම කතා කරන්න ඊළඟට තියෙන නිගන්ද්‍රසිහිලේ නිගණ්ඩ සීලයේ බුදුරජාන්ස ස්තර කරනවා දෙවොන අර ගෝපාල සීලිය ඕේ අර කෑම ගැන නිතර හිතන නිස. නිගණ්ඩ සීලේ. නත්ති විසාකයේ නිගන්ටෝනාම සමන ජාතිහා. මේක මේ නිගට සිර්ගඩ විදිහා. එයාල ශ්‍රාවකයන්ටකිනො මේ නිගන්ට වෙන්ඩ මේ එම්බාපුරුසෙම එන්ඩ පලාද පෝසතිය සමාදගෙන් ඕෝන ඒ තමයි පුරත්තිමයි දිසායි පාන පරන් යෝජන සතා තේ සුදහණඩන් නික්කා පාහ මෙතැන ඉදලා යොදුන් සීයක් ඇතුළත දඩු මුගුරු බැහැර කරන්න ගැනල සිල්ගන්න තැනදල යුදුන් සීයක් ඇතුළත කිසිම කෙනෙකුටහාණයක් කරන්නපවා ඊටවස ඔයවිදියට දිසා හැමික්කටවා තර මෙයාලා කිය එමයාලගේ සීලී තියෙනවා ප්‍රාණගාතය එක කොටසකට ප්‍රාණගාතය කරන්න යුදුන් සීයෙන් එහ පැත්තටිට කමන්නේ තුර මෙයාලගේ කරුණාව මෛත්‍රය කොටසකට නීට පස්සේ දේශනා කරනවා එයාල ශ්‍රාවකය ඇඩ කියනවා උඹල ඔක්කෝම ඇඳුම් ගල උපල්ලා නිරුුවත්ව ඇනිල්ලා එතකට උඹල කිසිියලු බැඳීන්වලින් ඉෙදහස. ැඳ උඹල තුට සියල්ලගේෙන්ම නිදහසලයින්න බල කිසිම දෙයක් එක සම්බන්ධනෑ මේ වස්තර පවායිංකලාට පස්සේ කිසි දෙයක් මේ ලෝකයේ කිසිම දෙයක් එක සම්බන්ධනයකින් මිකතමයි උඹලගේ ජීවිතය තියෙන ලොකුම චීලේ කියලා නිගන්ටුව තමන්ගේ රාව කැන්ඩ චීලය ගැන කියරද ඊරවසේ බුදුරජාන්වාස දේශනාගන එහම කිව්වට මේ ඇඳුම් ගැලවුවට මේ බවල තාදන්නවාම ඉන්න මගේ විිනිහකය අලිනිහ දන්නවා මේ ගේ බව ලතා කිය ඒ සම්පූර්ය හැදුුන්ටිත් අයිංකල මන් ලෝකයෙන් එද වෙලයිඉන්න කිවට මේ හදන්නවා මේ ඉන්න මගේ අම්ම තාත්්‍ය කල දෙම පියටික දෙම උපියදන්නවා මේ මගේ දරුවෝ කියලා. දරුවෝ දන්නවා මේ ඉන්නේ තාත්තා කියලා තාත්ත දන්නවා මේ ඉන්නේ මේ පුතා කියලා ඉතින් මෙහෙම හිතං ලෝකෙත් එක බැඳිල් එකනෙ එක හඳුනනා නිදමු. ලෝකෙන් නිදහස් වනා කියලා මෙ හිතාගෙන එක මේක තනිකර මසාවාදයන්න කිව්ව තු සිල්ගන්නවා කිය මසාවාදයක සමාදර්ගුණක් ෝ සිල්ගන්නවා කියලා මසාවාදක සමාදක් වුණ ඉතින් මෙයාලගේ කරුණා මහිත්‍රියත් එක දිසාාවකට එක දිසාාවකට නෑ ඒළඟට මේ සියලු පැඳීම්වලින් නිදහස් වෙනවා කියලා මසාවාදය සමාධර්ගුණ බුදුරජාන්ස දේශනා කරනවා පහෝදා මෙ කෝමටික ඒ රෑ ගෙව්ුණ අට පාසේ. ඇවන බල නිගන්ටියයොත් සිල්ලැරැ ඒ රාත්තරිය ගෙවනවා නිගන්ටයෝ මෙහම සිල්රර්මෝත් ඒ රාත්‍යවරෙන කල් ඉන්න ඔපහෝද වරුණ නැගෙනකල් හතරට යන්න ඉස්තකට මේ අයත් රෑලිමෙන කල් එන්නවා. එහෙම ඉඳල්ලා මෙ යාල පහෝදාගේ නාආය ඇඳුම් ඇඳලා අරක පරණ විදිරම ගෙවදරවල් වැර කටයුතුරන ඉන්නවා ඕන්න විසාකා නිගණ්ඩයන්ගේ උපෝසතය ඕක නිගණ්ඩ උපෝසතයමං එතනවා මේ පැත්ත මේ විදිී උපෝසතය නම් සාමාන්‍යය බුදුරජාන් වන්සේක ්‍රාවක ඇදනෑ. ඊළට බුදුරජන් වන්සේ දේශනා කරවා විසාකාම අරිය උපෝසතය අර සීලය කොහොමද විසාකා මේ උපෝසත දවසේ. ආර්ය උපෝසතයක් කරගන්න ඒකෙදින් කරන්නේ ඒ දවසේ හිත පිරිසිුදු කරන්න ඕන උපක් කිලිට්ට අස විසාක චිත්තාස්ස උපක්කමයෙන් පරියෝධ පනාහෝදේ මෙක උපක් ලේශවලින් කිරිටිවෙච්ච හිත උප්‍රමය විවිධ ක්‍රමවලින් පිරිසිදු කරන්න ඕන එහෙනම් සිල් ගන්නවා හිත පිරිසිදු කරන්න අදහසි ඔන්න ආය සීලයේ හරිජයන උතුම් මසීලේ තුොට ඒ සිල්ගන්නේ හිත පිරිසිුදු කරගන්න අදහසෙන්. හිත කිලිටි කරගඩ නිමේ කෝන්තර හදාගන චිත්ත පීඩාවට පත් වෙලා ප්‍රශ්න හදාගන අවුල් හදාගන්න සිල්ගන්නේ. සිල්ගන්නේ මේ හිත පිරිසිුදු කරන්න. කොහොමල්ද විසාකා මේ උපක්‍රමයෙන් හිත් කිලිටි වෙච්ච හිත පිරිර විසාකා ආර්ියශ්‍රාවකය තතාගතයන් වහන්සේ සිහි කරනවා විතිපිසූ භගවා අරහන් සම්මා සම්බුද්ධූ විද්‍යාචරණ සම්පන් ව සුගත ලෝක විදු අනුත්තුරූ පොලිස දම්ම සාරති සත්තා ධිය මනුස්සාන බුද්ධූ භගවාතකය. භාග්්‍යිතුන් වහන්සේ නිකෙලෙස් අරහන්. චතුරාලි සත්‍යය ගුරූප දීශ රහිත අවබෝධ කළා සම්මා සම්බුද්ධයි. අවබෝධයටුව. ර දරමයන්ගින් යුක්තයි අවබෝධිරනු ජීවත්වයන වි්්‍යජාචරන සම්පන්න. සොඳුරු නිවම්මග ගමන් කොට සොඳුරු නිවනට පත්ව වන සුගතයි. සියලු ලෝකයන් අවබෝධ කලා ලෝක විද. ඒරඟට දමනය කළ යුතු දෙවිමිනිසුන් දමනය කරන අනොත්තර පුොලිස දම්ම සාරති. දෙවි මිනිසුන්ට සාාස්තරන් වහන්සේ සත්තා දිහුම නුසානං. අන්න අඇගේ අවබෝධයට දම් දෙෙසනවා බුද්ධ. මහා භහග්‍යවන්තයි බුදුරජාන් වන්සේ භගවා. බුදුගුණ හිතනවා සිල්හලා. ඉතින් බුදුරජාණ වන්සේ දේශනා කරනවා ඔන්න උපක්‍රමින් හිත පිරිස දුකර හැටි මේ බුදුරජාණන් වහන්සේ සිහිකල්ලා හිත පහදවා ගෙන ප්‍රීති ප්‍රමෝජ දට පත් වෙනවා. දකුට විසාකා බුදුරජාණන්හන්ේ ගැන හිතනකොට හිත පැහැදිලා ප්‍රීති ප්‍රෝදයක් ඇවනොවත්. අන්න විසාකා හිතේ කිලිටික් බව නැතිවල නවා. හිතේ කිලිටි හේදිල යනෝ. බුදුගුණ හිතනකොට බුදුගුණ අහනකොට බුදුගුණ විමසනකුට හිතට සතුට ඇවෙල්ල ප්‍රීති ඇතිවෙනවා කියන්නේ හිතී තියෙන කුණු හේදිල යනෝ. සීයතා අපි විසාකයේ උපක් කිලිට්ටස්ස සීසස්ස උපක්කමේන පරියෝධපනා හෝතයි. හරියට කිලිටි වෙච්ච දාඩිය වකුනෝ ඊට හැඩ පලු ගිතිලා ජරාවෙලාතින ඔළුවක් හෝදලාහරනවා වගේ පිරීසිුදු කරනවා වගේ කොන්්ඩි හෝදනවාවයි. කොහොමද විසාකාව ඔළුවක් හෝදන්න විසාකා කක්කංච මත්තිකංච පටිච්ච උදකංච පටිච්ච පුරිසස්සච තජ්ජන් වායාමං පටිච්ච එකකාලෙ අර මැටී කුඩුහර්ගය ඇරන් අද කාල අපි තේරෙන ාවිංකමු සබංවර්ග නැතන් සෙම්පු වර්ග එක එක මේො සෝධන දියර වර්ගතියනවා ඒවා දාලා හොන්දට ඔලුව හෝදන. හොන්දට පිරිසිදු කන්නවා කොන්්ඩෙසුව හේදුවට පස. හොදට කොන්්ඩිවල්ල යනවා පිරීසිදු කොන්්ඩයක් එනවා මේ හ හේදයි සබනුයි වතුරයි අන නුසයගේ උත්සහයිනු කිිල්ිටි වෙලා තිබ බතමයි. කිල්ටිවෙච් එකක් හහිේදවාපී යංයන් ක්‍රමවලින් ආනඒවාගේ එ හිත කිල්ට් වෙලාතිනව තමයි විසාකා රාගදී සමෝ ඉරිෂයා මදමාන්න කරෝධ වෛර ඒවගින් බැටකකා තියන හිත බුදුගෙන හිත ඉතා සෝදන්න ඕන විසාක බුදුරජාණන් වහසේ දේශනා කළ. එතකොට එතුරයි බුදුගුණ හිතන්න කකිවේ උපක් ක්‍රමයක් හිත පිරිෂුදු කරගන්න. ුදුගුණ අපිහිතුවා කියල්ල ඒකෙෙන් බුදුරජාණන් වහන්සේට මේ අමතු පදවයක්කෝ අමතු ඥානයක් බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ. ඒ බුදුගුණ හිතනවා කියල කියන එක තමන්ගේ හිත පිරිහිුදුවෙන්නේ. එනම් බුදුගුණන් හිතන්න ඕන්න කුමක් පෙනෙසද ලෝකෙන් නම්බුණාව සම්මාන ගඩ නෙවි තමන්ගේ දක්ෂ පක්ෂකං ඉස්මතු කරන්න නෙවෙේ ුදුගුණ තන්න ඕන මන්ගේ හිත්ත පිරහෙදදුවෙන්න. ඒ කාරියට කිිලිටිවෙච්ච කොණ්ඩයක් සබන් වතුර සැම්පුස් හෝයාගේ දේවල් දාලා පුරුෂයාගේ වීරී හෝදලා සුවද පිරීසිදු කෝඩයක් කරනවාගේ. ඔලුව හොඳට හෝදාගන්නවාල් බුදුගුණ හිතනවා එකෙන් තම ඔලුව හේදයන්නේ. ඔල්ුව පිරිසුද්ුවෙන්න්නේ බුදුරාන් වන්ස දශ කරනවා මේ විදිහට බුදුගුණ හිතනකොට විසාංකා බුදුගුණ මනසිකාර කරනකොට මේ කිලිටිවෙේච්ච හිත් පිරිසිුද්වෙලයනවා ඉතිං විසාකා මේකට කියනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගන්න සිහි සිල් ගසාමාදංවල ඉන්න එකට කියනවා බ්‍රහ්ම උපෝසතය බ්‍රාහ්මෝපෝසතං උපවසති බහ් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුන් ලබන මහහා බ්‍රහ්මය බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක්ක සිල් රග ඉන්නවාගේ එකක්කය බුදුරජාන් වන්සේ ළඟ බ්‍රහ්මුණ සද්ධීන් සංවසති බ්‍රහ්මයාන් සමගව බුදුරජාන් වන්සේ ළඟ ඉන්නවා වගේ බ්‍රහ්මංචාස ආරභ්‍ය චිත්තම් පසීදති බුදුජ බ්‍රහ්මයා ගැන හිත පැහැ ඇදිලතියෙන් ුදුරජන් වස ගැ ත පැහැදිල තියෙන් පාමුජං උපත් ජැති ඒ චිත්හ සුපක් කිලේසා ඒේ පහියන් හිතේ කිල්ටි බැහැරවලය නවා මෙන්න උපක්‍රමින් හිත බැහැර කරන හැට ඔන්න ත ම් අට සිල් පදාට සමාධන් වෙලා ඔයේ පැත්තකටවෙලන්න එකන එදාට කරන්න දේකූ තියෙනවා අද කාලය සිමා මෙ මයිතින් අද කාලෙ හැටියට එහෙමවත් සිල්ගන්නක් හොඳයි කියලා තමයි කියන්න තිය සිල් ගන්න ඇත් අඩ කියන්න තියන්නේ තේවතුරු ටික බීල දාන ටික වලඳලා ඔයේ හරහදාලා කෙහිෙල් කඳක් පෙරලුවා වගේ සමහර තැන්වලට යන්න ඕන සමාරු පන්සල් වල ඉන්නවා මේ හරහා දාලා යිති පෝව දවසට හා මුදුරුවරු බණට වඩින්න කොටත් හරහදාලා බණ කියල එනකොටත් හරදාලා මේ ක එහෙමෙනේ මේ සිිල් ඇරම් මොනොහලි කරන්ට දෙයක්තේවා ක නොන අනයාගේ ඇදා නරකිත්්සිල් රන් අරකසිල්ලරම් කියල එකක් නැග ඕපදූ ප හොල්ලත් කිලි වෙච් හිත වත් කිලති කරගන්නකි මෙ මේ සීලි. කිලි ච්ව හෝදනයකයිසිලි ඒ හෝදන්ඩ නිකම් බෑැන සිතිවිලි වැලින් කිලිටි වෙච්ච හිත බුදුගුණ හිත හිතා සුද්ධ කරන්න ඔලුව සුද්ධ කරගන්නවා කැන එක. ස්තරන වෙලාලව මන්දිත අගොඩත් දවල් කතා කරන්න තියෙන්නේනිසා ඊළංටි බුදුරජන්වාන්ස දේශනා කරනවා නිසාකා තව හිත පිළ සුද්ධ කරන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය ස්්‍රාවකයා ධර් මේ සිහි කරන. කොහොමද ධර්මය සහි කරන්නේ ස්වාකාතෝ භගවතා දම්මෝ සදිිට්ටිකෝ අකාලකු හි පස්ස කෝපනයක පච්චත්තං වී තබ්බු ්‍යෝ හිී දහන් ගන්න හිතනවා. මට හිතෙනවා පංචි කාලය අපි දැක්කා පුංචිකාද මේ වගේ බණකීම් මොකුත්නෑ පින්වතුන අපි සාමාන්‍යෙන් බාදාදට ඉරිදට ඇවිතරයි බණක් කහන්නේ රෙඩ කියන බන ඊට පස් ඉතින් ඒ ඉරිදටත් දහම් පසල් යනවා ඉතින්ඒ නිසයි බණහන් අපිට වෙන්නේ බදාාදත් රෑයාට දදුකොයි දැනන්නේ ඉතිස් කොල් වැඩක් කේදනොත්තේ මේක කරගණඩ වෙන්නේන්නේ තුරු බණහනෝ ගොඩා කඩුයි තුර සිල්ගත්තට ම දැක් අලතියෙනවා සිල් ගත්න ඇත්තු මේ නවගුණ වැලක්තියා ගැෙන ඒ ඉතිවි සූගාතාව කිය කියා නවගුණ වැල පුරනවා දට අපිත් ඒකාල හිතු අපි තා සයේනිසාකඩින් අපි නැතන් තියෙන කෙනෙගින් නවගුණ වෙලක් ඉල්ලගන්නවා නවගුණ වැලකිනිික දන්න නවගුණ වැල කියල කියන්නේ එක සයාටක් ඒකාලෙ තිබ්බ එක එක ඔයකට ඇටවර්ග ඒ ඇටවර්ග දාල යට මාලයක් එතුට ඕක එකක් මෙහිම තියාගෙන ඉති විශෝගාතාව කියනවා ඒකා අරෙන්වා යිති විශෝගාතාවක් කියනවාය අරෙන්වා යිති විශෝගාතාව කියනවා ඕක කරග කරකවයිඉති ඉන්නවා සමාර අසූ භාවනාව කේසාලෝමානාකා ධන්තාකය ඉතින් ආච්චල සීයල හොවා කරනවා අපි දැකලසයෙන් හංචිකාලය සමහර වෙලාට මේවාගේ බනෝ යන් කලාතුරකින්වා ගැහිලා සමාරය දවසම මේ ඉතිද මේ අපි බුදුගුණ බුද්ධානුස්සති භාවනාව කියන එක දෙැන් ඔය මහමෝනවෙන්නේ ගොඩ පැතිරුණි මේ බුදුගුණ භාවනාව තුොට ඒකාලෙ ගොඩාක් සවිස්තරෝ බුදුගුණ භාවනාව දන්නේ දගුණු භානාවට කරන්නේෙම ඉතිවිසෝ ගතාව සීකරණය එක. ඇද මේ ද මේ දේශනාව විස්තර කරන්නේ ඒකාල්ද සමාජයටනේ තොට ඉතිවිස්සෝ භගව රහන්කෙනුට මිනිසු දන්නව ඇයි භාග්‍යතුන්හන්ට අරහංක කියන්නේ ඇයි සම්මා සම්බුද්ධයි කියනෙ කියෙන මිනිස්සු දන්නවා. දෙ අපි අපිකෙකා අපි කෙනෙකුට ජනාධපති ජනාධපති කියෙනවුට අපි දන්න අයි රටේ නායකයා මේ කියල විස්තරය දන්නවාන මහා ඇමැති. ඊළඟට අහවල් නමාත්‍යවරයා අයි දිසාපති කියල නම කියපු ගමන් එයාගේ තනතුරේ ස්වභාව අපි හිතට එෙනවනි දෙ ඒවාගේ ඒකාලි අරහන් සම්මා සම්බුද්ධකමට අරහන් කියනෙ ගුණේ විස්තර දන්න ඔයාල දෙ නමුත් අපි සිංහලනේ අපි සිංහල් නිසා අරහන්කවෝ විස්තර දන්නේ සම්මා සබුද්ධයකුත් විස්තර දන්නේ ඒ නිසා අපි විස්තර සිහි කරන්න ඔඕන් විති සූත්‍රීත් ඉතිවිසෝගාතාව තියෙන නිසා මම හිතනව ගොඩාක් මිනිස්සු මේ අර නවගුණ වැලපුරන්ට ඇත්ති මේ ඉති විසහ ගාතාව ගැන මේ තියන දේශනාව කවුරටඉති හාඳදුරනමක් ඒ කාලි විස්තර කරන්න ඇති. ඒනිසා වන්න ඇති නවගුණ වැලපුරන්න ගත්තේ. තින් එහෙමෙකක් තිබ බයිතින් ඒවා හරිද වැරදිද කියලා මොම දන්න නමුත් ති එහෙම හරි බණක් අහන්ඩන් නැති කාලේ. හරහා වැටිල්ලාට ෙහිල් කඳක්ීම පෙරල සුදුර දක්කින් වැැහෝවා ගෙනැතුව මේ ඉතිවිසූ ගාතාව ක කියවත් බෝගහක් ැයටට වෙලා බෝධන් වහසේ නවක් ෂෙට් වෙලා ඉන්නේ ප්‍රසතා කළ යුතු නැද හොඳ මිනිස්සු ඒ මිනිස්සු පෝ සිල් සමාදන් වෙලා මොනොහරි කළා අරහා වැටිලඉන්න නැතුව ඊට පස්සේ ඒ නිසා සිරි සමාදන් වෙලා යම් දෙයක් කරන්න දේනාපිට රසපූල්ලට ඇවිල්ලා සිල් සමාදන්වීම ේදීයාල්පාාව අපි අසපු ලදී අපි උදේ දලා ග්‍යයන් කාලසටහන කදර තිනවා ඉදුර අනිවාරගේ කාල සටහන්ට එයා ඒදහුණට පසේ යට නිකං ඉන්ඩ කාල යඩුයි එතුට එයා දවසේම බුදුගුණ දහංගුණ සඟගුණ ධරමය ඉගෙනගෙන හවස් වෙන කල් ගොඩෝදේවල් ඉගෙන ගන්න තියෙනවා එතුට එයාගේ සල් සමාදන් වෙන දවස අර්තාන්වෙත විදිහට ීන්ට ධරමීට අනුවගේ වෙන ට ගොඩ පිංගෙස්ව වෙනවා. ඒකයොමම් කියන ගොඩක් දුරට සිරිසාමාදක්වෙනයකට යන්්ඩ කො අස්සපුෝකට යහරස්ථානයකට ස්ථානයකට හෝ යඩ බැරි අයි ගෙවල්ල ඉන්න වෙන ඇති ඒ අ වෙනුවෙන් අපි රූපෝ හනිවලින් ධර්ම දේශනා කරනවා නම පුළුවන් යන්ඩ ගිහිල් අර ඒවාගේ සිද්ධස්ථානක දවස ගත කරන්න තුොටේ සිල්ල ඇරගෙන බුදු ගුණ හිතනවා දහං ගුණන බුරජාන් වහන්සගේ ධර්මේ ස්වාකාතයි සන්දිිට්ටිකයි අකාලිකායි ඒ පස්සකයි ඕපනායිකයි පච්චත්තංවි අබ්බු ්ෝහි. ඒ දහංගුණ විස්තර වසිංගෙන ගණදැ මේේ දේශාව ඇතුළත විස්තර කරඩ මේ වෙලා අවාන්ති. බුදුරජාණන් වහන්සේගේ යතුන් ශ්‍රී සද්ධරමය මනාව දේශනා කළ හෙයින් ස්වාකාත වනසේක. ඊලන්ට මේ බුදුරජාණන් වන්සගේ ශ්‍රී සද්ධරමය මෙලවදී අවබෝධකොට හැකිබැවින් සාන්දෘෂ්ටික වනසේක. ුදුරජාණන් වහන්සකි ධර්මය කාලය විසින් මේ කාලයෙන් අනුව වෙනස් වෙන්නේ කාලෙන් බැටකන්නේ සෑම කාලේකම බුදුරජාණන් වහන්සේ දේශනාගොපු ධර්රම මේ සත්‍යය බවම ප්‍රගට වෙනවා අක්කාල් එකයි. ඇවිත් බලන්නේ ඇයි කෙනෙකුට කියන්න පුළුවන් රහස් බණනෑ හොරනෑ ගුරුමස්්ටින ධර්මේ ඕන තරන් තමන් දැවිල්ල බලන්න පුළුවන් එහි පස්සකයි ඒ ධර්මයේ අහ අහන ධරමය කියවන්න ධරමය ඒ ධරමේ තමාතුරට ගලපල බලන්නකුට යවබෝධවෙන්නේ ඕපනායිකයි. නෝනැත්තං විසින් තම තම නැන පමණින් තම මේ අවබෝධ කරන්නේ පච්චත්තන් වෙී තබ්බූ වි්ෝහි. මේ දහන් ගුණ සහිකරකර උපෝසතය වසනකුට විසාකා ඔන්න කිල්ටි වෙච්චෙහි තර ධර්මය ගැන් හිතල පිීති ප්‍රමෝදයෙන් සුද්ද වෙනෝ හිතේ කිිලිටි උපක්කිලෙස. ඒ හරියට විසාකා මේ ඇඟ හෝදනෝ වගේ කිරිටි වෙල්ලා ජරා වෙලා තියෙන ඇග වතුරෙන් සබන්ධ අදකාලි හැටිට අපි වචන පාවිචි කළොත් සබන්දාලා වතුරෙන් හොඳට ප්‍රස් එෙක්කින් උලල්ලා රිදිිකෑල්ලකින් මුලලා හොල්දට සුද්ධ කරගන්නවා ඇඟ හෝදල් නියපොතු සුද්ධ කර ගන කකුල නියපොතු සිුද්ධ කර ගැන ඇඟ හොඳට හෝදගැන ඉතින් මේ නාලා ගොඩේ නම් ඉතින් ඇඟ සුවඳයි පිරිසිදයි. මේ වගේ ඇඟ හොඳට සුද්ධ කරන වගේ එකක්වා මේ ධර්මය චීකරන එක ඉතින් බුදුගුණත් හිතල දහන් ගොනත් සිතනව කියන්නේෙ ඔළුවත් සුද්ධ කරගන ඇගත් සුද්ධ කරග. ඉතිං ඔයවාගේ තමයිකවා විසාකා මේ ඔය හිත පිරිසිදු කරගන්න එක තුර දහං ගුණ හිතන්න තියනෙ තමන් දහ ගුණ හිතනකුට අමුතුවෙන් ධරමය බැබැලීමක් වෙන්නේ නෑ මන් දහම්ගුණ හිතුව කියලා ධර්මීෙන් අමුතු බැබලීම ධර්මය වෙන්න ධර්මී කොහොමටත් බැබලෙනවා තමන්ගගේ හිත පිරිහුදු වෙනවා තමන්ගේ හිත පිරිසිුදුවෙනවා ඉතිං ඔය නොඇසූ දහංකාරණ අසාසා මිනිස්සු බනාහා සාදුකි කියය බණහනොනේද ඒවිල්ලාවට දම්මා නොසු තිතියන් දහමට පහ දෙනවා එතකුට ඇග හේ දෙනවා වගේ එකක් වෙනවා උපක්‍රමයකි අ බාහ සබන්දාලා ඇඟ හෝදන වගේ තින් උපමාවක් වදාල ඒවාගේ මේ කිලිටිවෙච්ච හිත ධරමය සිහිකල්ලා සුද්ධ කරනවා කිවෝ. මේක උපක්‍රමයකින් කරන්නතිෙන හිත් නරක්වෙන්නේ බාහිර හි පිරිසිුදුවෙන්නේත් බාහිර දෙයකින්න බාහිර දෙයක්ම අපිට ගන්න වෙනවා. සිතිවිල්වෙන්නේ හිත් ලිටි සිතිවිල්ලෙන්ම සුද්ද කරන්න ඕන පැහැදිලිනේද. ශ බදුරජාණ ඔොන එකකට කියනවා දම්ම උපෝසතය දහම් සීල ධම්ම සීලය කියන්නේකට තුරදැන් පෝවි දවසට ඔයාලා මොනසීලිද බ්‍රහ්ම සීලද ධම්ම සීලද ඒ සිර දෙකම රකිින් නොද කියල පලන්න. තුටවි ඒ ඒ විදිහයට සීල්ලේ වෙෙන් වෙන්නේ අර අටසිල් සමාධන් වෙලා ඒ දවස ගත කරන විදිහත්යකෑ අටසිවි සමාදංවෙලා ත් ඒකයි බත් එකයි ඒවා කෑමබීම ගැන්නම් හිතන් ඒක අයිති ගෝපාලසීලට ඊළඟට අනිගන්ඩ සීල වෙනම එකත් තියෙනවා අටසිල් සමාධංවෙල බුදුගුණ හිත හිතානගෙන්න බ්‍රහ්ණශීල් අටසිරි සමාදන්වෙලා ධර්මයසිහිකර කරන්නවන දම්ම සීල එන ඊදංකත් දැන්තේරෙනවා ඇති අටසිල් සමාදංවෙලා සඟ ගුණහිත ටයිනව සංග්‍යා සුපටිපන්නයිු ජුපටිපන්නයි ඥාය පටිපන්නයි. සාමීජ පටිපන්නයි. මේ මාර්ගඵල යුගල වසෙන් හතරයේ පුද්ගල වසෙන් අට දෙනයි. ආහුනේයයි පාහුුණේ යයි. ඉළඟට අංජලි කරණීයයි. ආහුනේ පාහුණනයේ දක්කිනේ අංජලි කරණයයි ලෝට තුම් පින්කෙ තන්නුතරම් ුණඥක් එතන් ලෝකස කියල සග ගුණ හිතනවා. සංගානුසිති භාාව බලන්. ංගය ගුණන්න රහතන් වහන්සේ ලයික් ගුණ මාර්ග පල්ලාබිගකුණ ආඩි සංගයාගේ ගුණ හිත හිතා දවස ගතගන්නකොට විසාකා හිත පිරිසිුදුවෙනවා. මේක තමයි උපක්‍රමෙන් හිත පිරිසිුද වෙනවා කැකන්. ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. ඒක හරියට විශාකා කිලිටි වෙච්ච වස්තරයක් සෝදනවාගේ. ඒ කාලෙ ගොම ඒවාගේ එක චූර්ණ ආදි දේවල් දාලා කිිලිටි වෙේලා ජරා වෙලා තින ඇැුන් හොඳර රුද්ධ කරන්න පොළුව. අද කාලනං අපි මේ වෂන් මෙසින් දාලා එහෙම නැත්තං එක එක සබංවර්ග එක එක සබන් කුඩු වර්ග දාල කිලිටි විච්ච ඇතු හොඳදට සුද්ධ කරනවා සමහර යන්න ඇති කිලිටි යවන්න වෙනවෙන ඕම මේ මේ සබංවර්ග සහත් දීර වර්ගතයන ඒව දදා හොඳට සුද්ධ කරනවාර ඇතුම උන්න ඔය වගේ තමයි ඇතුමක් සුද්ධ කරනවා වගේ කිව්වා සංගානුස් සති ැනෑ කිටි වෙච් ඇඳුම බාහිර දේවල් මුල්කරගන සුද්ධ කලා තියෙන ඇඳුබොම සුද්ද කලා ඒවගේ හිත කිලිටි වෙලා දේන්නේ සඟගුණ හිත හිතා සුද්ද කලා හිත පිරිසිුදු කරනවා හිත හොන් ටොයි බුදුගුණ දහ ගුණ සංගුණ හිතනවටම ඇගේ පාට පවා වෙනස් වෙනවකෙන් වන පින්වතුන් ඇගේ පාට පවා වෙනස් වෙනවා කිය. ඉතින් ඒ නිසා පෝට සිල් ගන්න විත් න මේ විදිට බුදුගුණාත් දහම්ගුණ සංගුණත් එතනවන ඔළුවත් හෝදලා. ඇඟත් හෝදලා පිරිසිදු වස්තරත් ඇඳගන්න. පිරිසිද අස්තරයන් කිල්ටිනෑ ඉට සේ බුදුරජාන්වාස දේශනා කරන ඔන්න ඕකට කියන සංගසී සංගෝපෝසත කියලා ඔන්න සංගසීලය තු දැම් පෝය දවසට සාමාදන් වෙලා සඟ ගුණ හිත හිතා ඉන්වනන් දවසේම රෑය දිවාරාත්‍රී විටින් විටහා සංග සීලී තමයි එදාට පුරන්න. විසාකා මේ හිත මේ කිලිටි වෙලා තියෙන හිත උපක්‍රමින් සුද්ධ කරන්න ඕු. ඒ උපක්‍රමින් සුද්ධ කරන්න තව පාවිච්ච කරන්න පුළුවන් ක්‍රමය තමයි තමන්ගේ සීලී සිහි කරන්න ඕු අත්තනෝ සීලානය අනුස්සරති අකණ්ඩානි අච්චිද්ධාන අසබලානි අකම්මාසාන බුජිස්සානනි වි්ඥෝ පසස්ථානී. අපරා මට්හාානි සමාජි සංවත්ථකානය. එතකුට බුදුරජාණ වවාන් සිද්දෙන් මේ මීතිීනේ ආරයකන්ත සීලී ගැෙනන කැඩිල නැති බිඳදිල නැති පලුදු වෙලා නැති පුල්ලි නැති නුවනැත්තන් විසිම් පිරිස මේ ප්‍රසංසා කරන උතුන් සීලයේ තමන්ගේ සීලි සහිකරන්න කෙලා බුදුරජන් වස දශනා කරන්නේ සීලි සීකරන්නකට කිලිටිහිතී කිලිටි බැහැ වෙනවා කියවා. දැන් අපේ මිනිස්සු සීකරන්නේ සීලා නුස්ති නවේ මේ සීලා නුස්සුති භවාවගැන්නේ තමන් රකින උතුන් දු සීලා නුසුතිය කරන්න. සීලානුස්ති කරන්නේ දුස් සීලා නොස්සුති බොන්නු මට බීමන අතර කරගන්න බෑන්. අර සල්පද හතරක් රකි නවා රා ගාතෙන් වැලකීම හොර කමෙන් වැලකීම වැරදි කාම සෙන්ෙන් වැලකීම බොරුකීමෙන් වැලකීම සිිල්පාද හතරක් රකිනවා හතන රකින හදර හිතන්න නෑ මට බොනඒග න අතර කර ගන්න බෑන්. ඊට පස්සේ සමාහරයි එන්න හොඳයට සිල්ගුණදන් රකිනෝ බමසර රැක ගන්න බෑ ඔන්නන්නේඒ මටම බමසර රැකගන්න බෑන් කියලා හොර ඒ දුකෙන් එන්නෝ. සමාරය මොකාකාරි ඔයවාගේ මොකක් හරි එක්ක බොරු කියවෙන හොඳට සීරක් න මට බොරු කියනෙ කර ගන්න බෑන කියලාර දැ සීලා නුස්සති ගැන රකින සීලයේ සහිකරඩ. රකින සීලය රැකිච්ච සීලය හදාගත්ත සීලේ දැන් මිනි සුගරන්නේ දු සීලානුස්සතිය. කැඩෙනසිල්ල හිත හිතයින්න. එතකොට කැඩෙනසිල් හිතනගොට කෙි විච්ච හිත තවත් කිරි වෙන. තකට සීලානොස්වති කරන්නඔොට අකින සල් හිතන්නෝ ම පන්සිිල්පාද පාහරකිනවා නිලාන මන්දෙන් පෝයිදවස අද උදේ මං අටසිල්සාමාදන් වුණ එතුර මං අද දවසේ සත්තුමේරුවනේ හොකං කලේනෑ අබ්‍රහම චාරිෝන්නේ බොරු කිවවෙනෑ ඊළංට මම විකාලභෝජනය කරලේ නෑ නිලාලන ම නැටුන්ගේයුම් බලන්න කියනෑ. ඊළංගට ම විසකදස්සන බලන්න නටුන්ගේ විසක දසන බලන්න මාල්ගන්ද විලූන් දරුවෙන ර ම ත්්‍රාසන මආසන දැරුවෙන මං අද දවසේ සමාදන් වන අට සීලයවං හොඳට රකිනෝ කියල තමන්ගේ ශිල්පද ගැන හිතන්න ඕ. සමහර අය සිල් සමාදාගන හා උද්දේ අට සිල් සමාදංන් වුණනට පස දවසම මතක නෑ සිිල්පදටික. ආය බහෝද දෞද් දෙට ආය පන්ංසිය ගන්නකොට තමයි අඊ ළඟට සීලයක් මතක්වෙන් එහෙ මැනිමේ තමන් රැක්කව රකින සිල්පාදාට විටින්ට සී කරන්න. ඒක සීලා අනුස්සවතිේට හො දෙදන සහරමිනි සුද්දේ පාන්දරම ඇවිල්ලා පහට හයට සිල් සමාදං වෙනවා සමට ආපු නැති කෙනෙකුට අටට විතර සිල්දුන්නොත් අරයි කැමතින සිල්දන්න යාල හිතන්න සිල් ැඩ වා අයගත් ඔක්කයෝ ඉතින් යාට සීල සිහි කරන්න අවස්ථාවන් ආයයටට සිල්ස සමාදංගෙන දෙන් අට සිල් සමාධ වනා කියෙලලා රුදීන්ද ලට සිල් සමාධංග ච්චේක හනියක් වෙන්න අලුත්වෙනවා එක අනු්‍රතියක්ව යන එම නොක්කලා කියල ප්‍රශ්නය කොන්න නමුෝ තරය අරවිදේශහිතනක මි්‍ය දෘෂ්ටිය එතකොට සීලා අනුෂ්‍රතිය එතකට තමන්ගින් රැකිච්ච සීලි සිල්පාද ගැන හිත හිතල සතුට ප්‍රීති ඇති කරගන්න ඕ අන්න එකට කියනවා මේ උපක්‍රමයෙන් එතකුට හිත සුද්ද වෙලායන එක හරිට බුදුරජාන් වහන්සේ වදාලා සීලය පිරිසිදු කරන එක හරියට කිලිච වෙච්ච කන්නාඩියක් සුද්ධ කරනවාගේ කිවා. කිිලි ච්ච කන්නාඩිය එකකාලක එක තෙල්වර්ක දාලා එක එක දේවල් අර්ගන හොඳට සුද්ධ කරනවා දිලිසෙන්න්න හදනෝ. ඒ විදියට හොඳට සුද්ධ වුණනාට පස්සේ පිරිසිදුනාට පසේ පැහැ දිලියම තමන්ගේ ප්‍රතිබෙම්බේ තමන්ගේ ජායාව කන්නාඩීම් බලන්න පුළුවන්. ඊතකොට ඒ වගේ කිව්වා කිලිටි විච්ච කන්නාඩියක් සුද්ධ කරනවාගේ කිව්වා මේ තමන්ගේ මේ සීලයේ සිහිකල්ලා හතුටුවෙන එක සීලා අනුසුති භාවනාවඩිනික. එතුකට දැන් හිතන්නකුර ඔ බුද්ධානුස්තිය වඩලා ඔළුව සුද්ධ කරගෙන. දම්මා නුසුතිය වරලා ඇඟල් සුද්ද කරගෙන. සංගානුස්සතිය වඩලා රිෙදි ටිකා සුද්ධ කරගෙන. හොඳ කන්නාඩියකුමුත් ලැබුණ අඩු පස්සේ කොච්චර සන්තෝසයක් එ දැර ලස්සන මනුස්සයක්. අර කන්නාඩියයෙන් තම ඔපේ නවාට සම සීලයේ තමයි තමාට තමාව පේන හොඳ කැඩපත සීලය කැන තමාට තමාව පේෙන හොඳ කැඩපතා කැ පිරිසිදු කන්නා අඩිකින් බලන්නකට සතුට නෙන්නේ ඒවගේ අර සිල්පාදවලින් තමන් සුරක්කිව ඉන්නවා දකිනකුට සතුට එයනවා මට ප්‍රශ්නය යන්නඇ කියලා. සී අනස්ති වඩනවුට හිත පිරිසිුදුෙන මේ ඔක්කොම උපක්‍රමගේනවා. ඔන්න ඕකට මයි සීල් සීල ගන සීලෝ උපෝසත උපසිීල සමාදන් වෙලා සීලය ගැන සීකරමින් එන්නවා අන්නේ සීල උපෝසත අපි වචනකු සීල සීල ඊට පස බුදුරජන්හන්සේ දේශනා කලා විසාකා හිත උපක්‍රමෙන් සුද්ද කරන්න ඕන හිත කිල්ට් වෙලා තින එක ඒකට ක්‍රමයක් තමයි විසාකා මේ දේවතාන උස්සතිය හොන්න දේවතානුසතියේ අර්ථයකිලිටි වෙච්ච හිත උපක්‍රමයෙන් සුද්ධ කරන්න පාවිච්චි කරන භාවනාවත් තමයි දේවතානුසතිය මිනි සුභයි දේවතානුසතිය කරන්නඉකැ මිත්‍යආදෘෂ්ටිය කිදාා බැහැලා අමනකමේ මෝඩකමේ කිදාා බැහැලා දෙවියෝ එඩත් බයයි දෙවියෝ ගැන සහි කරඩත් බයයි දෙවියෝ ගෙන අතා කරන්නක් බයි. සමහරය ඉන්නවා. මික ලූතුරා බුදුරජාන් වන්සේ ව දල්ලා දෙවියෝ ගැ සහි කරන්න මෙහෙම. සන්ති දේවා චාතුම් මහරාජිකා සන්ති දේවා තාවතය ස චාතුම් මහරාජිකයේ දෙවියෝඉන්නවා තාවතන් සේ දෙවියෝ ඉන්නවා. ඊලාට යාමේ දෙවන්නවා තුසිතේ දෙව ඉන්නවා නිම්මාරාතයේ දෙවියෝ ඉන්නවා. ඊළට පරනෙන් මත වසවර්තය දිවියවා බ්‍රහ්ම ලෝකවල දෙවවන්න බ්‍රහ්ම දීවතාව ඇතකුට මේ අය දෙවිය ලෝකෝල ඉපදිල් අතියෙන්නේ සද්ධාවකින් බුදුරජාණන්සේ ගැන්න ධහරමය ගැන සංගරත්නය ගැන පැහැදුන සද්ධාවකෙන්නේ දෙවෝ දෙවියන් වෙලා පැදිලතිෙන් ඉතින් ඒ නිසා ඒ දෙවියන් අතර යන් කිසි කෙනෙ කඋපදිනවානන් සද්ධාවකින් මට සද්ධාවතියෙනවා ඊළන්ට ඒ දවිය ෝකවල ඒ දෙවුරු විපදිලා තියනෙ සිල්රැකලන සිගිලයකඉන්නේ මම මට සීලයක් තිනෙනවාදන් අද අට සිල්ලරන්නවා නැතම් පානති පංච සීලයනි ඉලාට දෙවියන් අතර දිලෝක දෙවුරු උපදන්නේ මේ ධර්මයක් අහලන බනහාලා ස්ෘතය හොන්ඳට දහන් කරුණු දරාගෙන මතගතයාගෙන බණ කියලා බණ ඉගෙනගෙන ඉතින් එ ධර්මයක් අහපු නිසා ධර්මයක් දරාගත්ත නිසා ධර්මයක් කියපු නිසා ධර්මය වීමසපුන නිසා ති මමත් අද මේ බහුස්සුතු ඉන්නවා. කැන බහුස්ෘත බව කියන ධර්මය අහන්න කියන කියවන විමසනවා කියන එක දිවියන් අතර උපද්ධෝනකක්. ඒක මේ පින්වතුන්ට දධර්මය අහන්ඩ කියලා පියොමු කරවා දෙවියන් අතට උපද්ධන එක මතුට ඉ චාතුම් ආරාජිකය තාවතින්සේ යාමතුසිිත නිර්මා රති පරණ මිත වසවර්තියාද දි්‍යියලෝකත් බ්‍රහමලෝකවලත් ඒ ඇත්තු ඉපදිලතියෙන බනක් කාලා බහවසූත බවනිසා ති මාතුලත්ඒක තියෙනවානේ. ඊළඟට ඔයි දදිවියලෝක ෙවුර උපදිලතියනෙත් බ්‍රහ්මෝ පදිලතියෙන්නේෙත් තියාගේ අත්හැරීම පුරුදු කළ දන්දීලා මමත් දන් දෙනගෙනෙක්න ඇතරම දැ මේක හිතන්නම් මෙ දන්දිෙන කෙනෙක් වෙන්න ඕන දන්ද නැති කෙනට කොහමද මමත් තියාග සම්පත්තිින් යුක්ත එකළ හිතන්න එන දන්දීම කොච්චර උපකාරයි දන් දෙනගෙනට භවනා කරන්න පුළුව ඊට පස්සේ හිතන්න කිව්වා ප්‍රඥ්ඥාව ඔය අනිත්්‍යය ජීවිතය ගෙන ගැඹුරෙන් හිතලා අනිත්‍ය දුක්කාානාත්ම ගැන තලා මරණේ ගැනී තල ඒවාගේ ජීවිතයේ ප්‍රඥා සම්පත්තියක් නිසා තමයි ඔය දෙවවාත රිපදිලතින්. බ්‍රහ්මිවත රිිපදිලතින මටත් ඒ ප්‍රඥාව තියෙනවා කියලා සද්ධහා සීල සුත තියාග ප්‍රඥ්ඥ මොනවද සද්ධහා සීල සුත තියාග ප්‍රඥ්ඥාව. ඒ සේක බල පහ විමසනවා. මේවා නිසානි දෙවවත රිපදි මටත් ඒවා තියෙනවනේ කෙල දෙවියන් ගැන විදිහට සිහි කරනකට ප්‍රීති ප්‍රමෝදී උපදිනු. ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් හිතේ උපක් ලෙහ දුරුවෙනවා. උපක් ලේස දුරුවෙනවා හරියට විසාකා මේ කෙලිටිවෙච්ච මේ රජාතරූප රජත. රන්රිදිී මිලමුදල් මසුකාවනු කිලිටිවෙච්ච අවලංගුවවෙච්චේවා ඒ කිිලිටි බව දුරු කරලා ඒ වලංගු කරගන්න වාගේ කක්්‍යවප. එකට ඒ කාලේ ලුණුවර්ග එක එක දේවල් දාලා මළකට ගෙහිල්ල පාවිච්චි කරන්න බැරුව අනිත් අය ගන්න නැතුව තියෙන්ෙන දන දහන්න ඉතිනොපොළුව ඔස්සිදාල. ඒව ගුඩටැරන් සුද්ද කරගන්න ඕන දිලිසේන්න තුට තම මිනිස්ු පාවිච්චරන්නේයෝ. දැන් ඒ අපේ කාලෙට තේරෙන විදියට කිීවතයම කාසි එහෙම නැත්තන් කොල්ල ඉරිලා නැතන් කාසි තැඩිල්ලා පොඩි වෙලා අවලංගුව වෙලා ධනය ඒක අනිතයට පාවිච්ච කරන්න බැරිවෙලා ඒක තාල හදලා නැන් ඒ වාලුත්ඒවට මාරු කල්ලා දැන් හිතන්නකෝ තමන්ගේ ඉරිල්ලා තිබ්බ සල් ලිටිකක් පාවිච්ච කරන කවුරුවත් ගන්න නැතිසල්ලිටිකක් කැන්සල් වෙලා තිබ චෙක් එකක් මොක හරි වැැංකුවකට දිහලා තනි කර සුද්ද කරගන්න බැංකුවෙන් දෙෙන් ව අලුත් පන්ධ හමටිය ම පවිච්චි කර ලත්නෑ. අලුත්කාසි අලුත්්චේක එක දුට තමන්ලඟ තියෙන දන්නේය ආය සුපිරි ධනයක්.ඒ ජයන්නේ ඕනම තැනක වලංගුයි ඕනම තැන වියධන් කරන්න පුළුවන් අය කොල්ලයක්කොත් පොඩි වෙලාවත් නෑ තින් ඔයගේ පාවිච්චි නොකවරපු සල්ලිමිටියක් අතට ලැබනොත් ඒ ඒ මනුසයට දැන සතුට තේරෙන්නේ යවාගේ සල්ිමිටිය හම් වෙච්ච කෙනෙකට හිතන්නක ඔොලුවත් හෝදගෙන ඇඟත් හෝදගෙන අලොත් වස්තරයකු තැන්ද ගැන කණනාඩියකිමුත් හොදට බලලා අත්ේ හොඳට සල්ලි මිටියකුත් තියෙන වනන්ගේ මනුසයාට තියන ඇතට ගහෝද කිය ඒ වනුසෑ රට තියෙන ප්‍රශ්නයෝගත්ද දැ මේමනුස ය ගමන කන්න සූදානම් පිට නැද්ද සියල් උප කරන්න දැන් සංවිධානය වෙලා නැද්ද බලන්නක පෝට සිල්ලරං ර දේල් උපමාාවලින් විස්තර කරන්නට. ඊට වසේ ලෝතුරා තතාගත අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝකට තමයි විසාකා කියන්නේ දේවතනුති හි දේවතානුස්සිති යනෙ දවලොක යන්ඩනෙවෙේ ඒකෙන් හිත පිරිස්තු කර සමට ඒ දේවතානුසිතිය කරනට මේ ජීවිතය මඟ පල්ලබනු සමට රහත් වඩාතීට එ අල අදනංක යම් බාවනා ට බුදුරජාණන්සේ දේශනා කරනවා විසාකා මේ විදිහට හිතන්න මේක දේව උපෝසතය අරියසාාවෝ දේව පපෝසතු පපසතතිින් බුදුරජාන්සිකිගේ ්‍රාවකයා දේව පෝසතය වසනවා කියලා ගැනීමේ කරකින්. ල දවපෝසති වසල තියෙනවා උො දැන් ඔයාලා බලන්න ැ මෙතරන ගොඩක් අයි සිිල්ගන්න ඉන්වානවා දැන් හිතන්න ඔයාලා මනසිී සිල්ද බ්‍රහ්ම සසිීලයේ රැකලතියෙනවා. දම්ම සීල රැකල තිෙනව සංග සීල රැකල තියෙනව සීල සීල රැකල තියනවාවද දේවතා සීල රැකලතියනවද ඊළඟටව මේ විසාකා බුදුර ජන්වස දේශනා කරනවා ආර්ය සීලයේ බුදුර ජනස් දේශනා කරනවා විශාකා ඊළඟට මං ආදී සීලී විස්තර කරනවා සිල්ගත්ත කෙනා සිහිකරනවා මමාද පාණගාතයෙන් වලකන්නේ රහතන්වාසැල සහිකරග රහතන් වන්සේල මුළු ජීවිත කාලෙම නීත දණ්ඩුව නීත සත්තු අවියයුධ බැහැර කරල්ලා සතුන්කිෙරෙහි කරුණා මෛත්‍රී මන්නවා ප්‍රාණගත්තය කරන්නේ මමත් අද දවසයේ විදිහට ඉන්නවා කියල සිල්ගත්ත දවසේ රහතන් වහන්සේ ලාසිහිකරල්ලා තමයි කටුතු කරන්න. ජරාහතන් වන්සල ජීවිත කාලෙම සෝරකං කලේන මං අදවදේ දලළ පහු දෞ්දය වෙන කල් හොරකං කරන්න මං රහතන් වන්සට ජීවිත කාලයෙන් බ්‍රහ්මචාරි මං උද්දේහිදල හැන්දැවෙන කල් බඹසර කෙනවා එතුකටඒ බ්‍රහ්මචාරිී බවයේ පිරිසිදු බව දැන් සමහරයි අහනවා මේ මේ පෝ දවසට සිල්ලරං ගෑන් ලොමයත්තේ කතා කලා කරනකුට බඹසර කැඩෙනවාද. පෝයිදවසට සිල්ලරං ගෑන් ලොමයත්ෙක චැට් කලාම පෝම කැනීමේ මැසි් ගැහුගම මේ සිල් කැඩෙනවාද. දවසට සිල් අරගෙන පෝන්ින් හනරක වීඩිය එකක් බැල්වට පස්සේ සිල් ැඩෙනවාද කෙල් ඉතු ලේ ප්‍රශ්න විසඳ නොමයකින්. ඒ දවස සිල් සමාධවෙනි රහතන් වහන්සේලා අනු ගමනය කළ. තුට හිතන්න ඕන රහතන් වහන්සේලා පෝය දවසට මැසිෙට් කළාද රාතන් වහන්සේලාකිල්ලුත්තෙක්ක ැ චැට් කරලාද. රහතන් වහන්සේලා මෙෝ බැලුවද. කියලයි හැම එකම්ම. ඒටස සිල් ැරම් ඇච්ච එකක පොඩ්ඩක් ැලට කමන්න ඇද දුබු රහතන් වහන්සේලා මැච්චක පැලුවත කියල තමන්ගේ සීලි හරිදි කියලා හොයා ගන්නන්නේ රහතන් වහන්සේලා ගැන හිතහිතා. එතකොට බ්‍රහ්ම චාරී බව බොරුකීමෙන් වැලකීම සුරාපානය විකාල භෝජනය විකාල භෝජනය ගැන හිතන් හතන් වන්සල ජීවිත කාලෙම විකාල භෝජනෙන් වෙලකිලවාසය කළ ඉතුරු මත් අද එහෙම ඉන්නේ තමන්ටන්න ප්‍රශ්න විසඳේයනවා ඊළඟට නැටුන් ගයුම්වාදන විසූක දර්ශන මාලා ගන්ද විලේපන මේවා රහතන්වන්සේල කලාද ටස තමන්ගේ නිදාගන්න නඇන්ද දැන් අහනවා මේ ඇද ඉදගත්ත ඉදගත්තන මේ පුටු ඉඳගත්තට පස්සේ අපේ සල් කැරන තුර බලු රහතන් වන්සේල යාාව ජීව වෝ මේක පාවිච්චි කලාාද මේවාගේ ඇඳක හිටියද ිම බීම ැදර දාාලන සිම ැකයන්නේ රහතන් වහසේලා කොහමටත් තන ඇතිරිල්ලකහෝ බිම පැදුරක සැතපන සිවරක සැතපනු. පොඩි ඇදත්තේන රහතන් වහන්සේ පොඩි ඇඳකවගේ සැත පිලා තියෙනවා. ඇඳවල්ල සැති පිලාතිය. නමුත් අවිභාවිච්චි කරනවාගේ ඇඳක රහතන් වහන්සේ නම සඇති පිලා තියෙනව කියල එහෙම තමයි අර උච්චාසයන මහසයින දේරම් ගන්න. රහතන් වහන්සේලා සහිකරගෙන සීදරකි. අන්න රහතන් වහන්සේලා සහිකර ගෙන අටසිල් රකි එකට කියනවා ආර්ය ශීලේකෝ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙන් ආය ඒවිදදියට දැන් අටසිලුත් කොන් ඔළුවත් හෝදගෙන ඊළඟට ඇඟත් හෝදගෙන වස්ත්‍රත් හෝදගෙන කන්නාඩී නුත්බල්ලා ඊළට වලංගුත් මහා ධනෙකුත් අත ඉතියාගෙන මෙයාර්මේය උතුම්ම සීලයකත් ඉඳලා මේයා ලඟ කොහෙටද සුගතියටයි නිවනටයි ලඟ. මෙ දුප්පතික් විදිර නි සුගතට යන් මෙය නිවනට යන්නේ දුප්පතිෙක් විදියට නවී මෙ මහා දනස්කන්දයක් තියෙන කෙනෙ මෙය කිරිටි විච්ච කෙනෙක් විදිරණිවේ යන්. තින් බුදුරජාණන්සේ දේශනා කරනවා විසාකා මේ විදිහට සිව රකිින්වාන ඔන්න ඔය විදිහයට පෝවයට අඩ සිව සවාදන් වෙනවා නා මේක මහත්පලාය මහා නිසංසයි මහා බැබලිින් මහ පැතිරීෙන් සහිතයි. විසාකා කොහොම බැබැලීමක් කොහොම අනුභාවවයක් ඇත්ද. විසාකා විසාකා දන්නවනේද සොලොසු මහ ජනපද. මේ රටීතින ජනපද දාසය. ම ඔන්නෙහි ජනපද දාසය මේ කල යහන්දත් ලැබෙනවාඩුයි. අංග මගද කාසි කෝසල වජ්‍ය මල්ල චේතිවංක කුරු පංචාල මචචාන. සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්පෝජ. ඔ ස්කෝලි පාඩංකර අට පස්සන්නේය දොයි. ඉස්කොලේ සොස් මහ ජනපදපාඩන් කරනවන් ධම් පාසලි පාඩන් කරනවාන නිතර රැහෙනවා දුයි. අංග මගත කාසිකෝසල්ල වජ්‍ය මල්ල ජීතය වංක ගුරු පංචාල මච්චාන සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්භෝජ. ඔය තමයි සොලොස්මා ඉන්දියාව බෙදිලා තිබ්බ දිස්ත්‍රික් දොළහ නැතම් පළත් දොහ දාසේ වගේකට හිතන්නක සොස් මාජන පදකයන් ඊට පස්ස බුදුරජ දේශනා කන මේ මුළු සොස්මහා ජනපදවලටම අධිපති වෙලා ලොකුම රජා ඉන්නවක රජය වෙනවා කියයන්න මුලු ජනපදය දාසේට විසාකා මේ සිල් ගන්නේකෙන් දාසයෙන් පංගුවකින් පංගුවක්වත් ඕකවටින්නේ ඇයි විසාකා සිල්ගන්න කෙනා මරණින් මත්ති දෙවියන් අතරපදදින විශාකා මනුසොලෝකෙ අවුරුදු පානහක් චාතුම් මහරාජික එක දවසයි. එවැනි දවස් තිහක් මාසය මාස දුොල්හ අවරුදය වරුදු පන්සීය. මනුස අවරුදු අනූ ලක්ෂයක් ඉන්න පුළුවන් චාතුන් මහරාජික දිවියන් අතර දිවිය භෝජන දිවිය වත්‍ර දිවිය යාන මැනි කතරපු මාලිග දිවි අෆසරාවෝ දිවි රාජකුමාරුවරු. මේ ඉන්න සැපත් එක මේ මනුසොලෝකෙ රජවෙලා ඉන්නවා අිෙකමොකක්ද කෙලෙව. තින් සිල්ගන්න කෙනා යනවන මේ චාතුම් හා රජිකි. ති ඒ නිසා මේ මුලු ලං ලෝකටම රජවෙනවට වැඩිය සිල්ගන්න එකේ යානි සංස වැඩිය කිවා එක දවසක් අට සිල්ගන්න එක. තුට මනුසොල්ලෝකයේ අවුරුදු සීයක් තාවතන්ස ලෝකෙ එක දවසයි. දවස්තිහක් මාසයයි මමාස දොටක් කවුරුද්දයි අවුරුදු ඒ ගණන් හදල බැලුවොත් මනු සෞරුදු තුංකෝටි හැටලක්ෂයක් ඒ දිවිය ලෝක ඉන්න පුළුවන් දිවිය භෝජන දිවිය වස්තර දිවිය සැපත් එක්ක එතකොට මේ මෙහේ මනුස්සු ලෝකයේ රජවෙනවා කෙනෙක මොකක්ද කෙලෙවූ මේ උපෝසත සිල්ගන්න එකෙන් දාසයම් පංගුවම් පංගුවක් වත් රජවෙනවා කෙනෙක වටන්න එකකු එ මිනිස්සු රජවෙන්ට ආසයි ලොක්කෝ වන්න සයි ඉහෙලට යන් දාසයි දවසර සිදු ගඩ හෙම තින කුච්චර අඳුරද්ද කියලා බලන්නකෝ මේ දන්නවාද මිනිසු මිහිදු මාහරහත් වන් වෙනවාදිඩ ඊට පස්ස ඔයිවිදේයට දිව ලෝක දැන් වෙලාවා මද නිසා විස්තර කරන්නත් බෑ යාමලෝකයේ එක දවසක් මනුසුලෝකය අවුරුදු දෙසීය එවැනි අවුරුදු දෙදා හක්තියෙන් මනුසුලෝකයේ අවුරුදු හාරසීයක් තුසිත එක දවසයි එවැනි අවුරුදු ආරදහා මනුසොලෝකයේ අවුරුදු අටසීයක් නිර්මාණගතිය එක දවසයි. එවැනි දිවි අවුරුදු වට ආමේ අටදාහයි. මනුසොලෝකයේ අවුරුදු එද්ද හයසීය මනුසවුරුදු එද්දා සහයසියක් පරණම්මිත වසවර්තිය එක දවසයි. එවැනි දවස්තිහායක්ක් මාසය මාස දොල්හා කවුරුද්ද අවරුදු දාසේදහා. අවුරුදු දාසේදාහක් ඒ ලෝකයේ ආයස. විසාකා මේ මනුසු ෝක රජවෙනවා කියැනෙ මොකද කියලහනවා. ඒඒ සෑපානු බහිම මොකද කියලාහනවා මේ සිල් උපෝසත සිල් හයට රකිෙන කෙන උපදදිනවන පරණමිත වස්වත්ී. බ්‍රහ්මකායික දෙවියන්ගේ ආනුභහාව කොහොමද. විසාකා වටින් නෑකිව්වා මනුසොලෝකෙ රජවෙනවා කියෙනෙ සක්විති රජවෙනවා කෙනෙක්වත් මේ අටසිල් සමාදංගන එක තරම්. විසාකා ඉරෙන් හඳෙන් ආලෝකොමත් වන මේ ලෝකයේ රෙෙනුයි හඳනුව ආලෝකමත්තන ෝක යන්තා කරන් බිදිී මුතුමැණික් තියෙනවාවද ඉසිියල් එකතු කළත් හරියට රකිනමස් උපෝසත සීලේචන් දාසෙන් පංගුවෙන් පංගුවක්කවත් වටින්නේකොයවා. උපෝසතයම වටනක. මේ වෙලාව යනෝකිවේ ඉතින් පංවතුනි තවත් ඉදිරිට අපි සාකච්ඡා කරම අවස්ථාව ලැබෙන විදිීට කොහොමද සීල් ගැනවයා නිසංස්. සාකයන බුදුරජන්ස දේශනා කරනවා දවසට කහවනු ලක්ෂයයක් ගන්න කෙනෙ. එකනේ අදකාලයේ මනං රුපියල් කෝට් ගානත් දවසට පඩි තියෙන කෙනෙ අවුරදු සී අජීවත් වු දවසට රුපියල් කෝටි ගානක් පඩියාම් වේෙනවා. ඒ අවුරුදු සී අජ්ජීවත්වයනවා ඒ හම්බෙන පඩිය එක දවස කටසිල් ගන්නේකින් දාසයෙන් පංගුවයෙන් පංගුවක්කයෙන්. හරියට සිල්ගත්තුොත් ඒ පිණ නං සුළු කටුනයි. මිනිස්සු සීලයේ හැල්ලු කරගත්ත නිසා ඒ පින විපාගදය ඒ පින බාල වෙන. කෑම් බීම ගැන තනවා එකක් එකකා ගැදද හොයනවා එෝ කලබලි ගන්නන් වාල ගන්නවා ඒ සාතම මිනිස මරුටස ොද ෝකට ය ැති දැන් තේරෙන වන ිල් ගන්න නවෙ කොමද කිය තමන්ගේ වැරද සීල්ලේ හොඳට තියෙනවා සීල්ේ සීලේම තමයි තමනොයි මේක කිල්ටි කරගන්න. ඒ නිසා ඔයාලට ඔන්න අද සීල් ගැන කියලා දන්න ඒ සීලයෙන් තමන් කොයි සීලේද ගණ්ඩ ඕන කියල ඔයාලම සීකරන්න උපිසා කවපෝසත සූත්‍රය අංගුත්‍රණිකා එකේ දේ තිකනපාත එනිසා ඒ සූත්‍ර දේශනවත් කිය ගන්න තවත් දේශනහන්න වල සියල දෙනාට උතුන් සීලේක පිහිටල සසර දුකෙන නිදහස්වෙන්න වාසනාව ලැබේවා කිය සිත් පතන ඉතින් අද මේ මහා පිනම ඇතු සිද්ධකර ගත් අ දෙවියෝ සියලුපින් අනමෝදන් වේවා ඒවාගේම රජනයේ මහත් මේ බලාපොරොත්තියෙනවා මේිය පරලෝගිය කkgජී වීරසේකර ස්වාමි පුරුසියාට කසුුණ වීරසය කර දියණියට Tවයි සෝමාවතී මෑණියන්ඩ යු.ජ සිරිදරපියානන් ඇතුළ මේගේ සියලුූ ඥාතන්ට පින් අනුමෝදං කරන්න මේ මහා කුසල පුන්න සම්පත්තිය ඒ මේගේ ඇත්තන්ඩත් ඔබ නම මේගයටත් අනුමෝදන් විත්වා කලසාප්ටකයන්. තින් ගෞතම බුද්ධ වාාසනයේ මේයුගේ. පිට මේ ධරම මේ විදිරි කියල දුන්නේ අපගේ පින්ඔොල් ලොකුසාමින්න් වහන්සේ පින්ඔොල් ලොකුසාමින්න් වහන්සේට මේ පින් බලින් නිදුක් නිරෝගී දිීර්ගා විසුම ලබේවා සියලු සඟරුවන සිල්මාතවුරු ධරමය අවගෝධ කරත්වා. ඒවාගේම මයි අංගන ස්ොරපු රංක පනසාට නිවසී පදිංචි විස්රාමික බැංකු නිලධාරණි පින්වත් එමියූ රංජනී මහත්මයට මේ මහා කුසල සම්පත්වයේ බලෙන් මෙලොව හපත පරලොය හපත නිර්වාණස්වයම ලැබේවා. ඒගේම දිනිති වර දියණියට උදාර වීරසේ කර පුතාට රංගනරුවම් පුර බෑනුවන්ට දිලානී සම්පත් ලේලියට මෙදිනී ආර්යාරුවම් පුර සහ චුණායා ඉලීෂායන මිනිබිරියන්ට දිනිති දියණියගේ කුසේ සිටින පින්වත් දරුවාට මී පිම්බලෙන් තුනුවන් යානු භාාවෙන් සියලු යහපත රැකෝරණේ සැලසේවා. සහෝදරයන් වන ආර්යදස්ස සමරජීව මහත්මයන්ට සහෝදරියන් වන සුවිනීතා, වන්ගේවා අග්‍රාංගනී මහත් මේ ඇතුළුයි සියලු දෙනාට සිෙත්වේවා කියල සිත් ප්‍රාර්තනා කරනවා ති ධර්මය ඇ සෝභ සියලු දෙනාට අපි කාටත් මේ උතුන් සිල්ගුණදම්පුරමින් බුදුරජාණන් වහන්සේ වදාල බුද්ධානුසති දධම්මානුසති සංගා ුස්සති සීලා නොස්සති දේවතා නුසති අදසී කල්ල හිත්වල කිටි බහැර කර ගනිමින් අපිට මේ උතුන් ගුණ දරම දියුණු කර ගන්නඩ ලැබේවාව ලංකාවේ මිනිස්සුන්ට සීලිය කියනය එක හරි අර්ථයවත්දන්න ඇතුව පිරිසිදු කරගන්න විදිහ දන්න ඇතුව අඳුර හිටපු මිනිසුන්ගේ අඳුර දුරුකරපු මහා ප්‍රදීපය වූ අනුබුදු මිහිඳදු මහරාතන් වසේට කෝට් කෝට් වාල යන්න අමස්කාරවේවා මෙවැනි ධර්මදේශනා ඇසීමට අප නාලිකා් සමග එක්වන්න බුදුබනටීවි සස්ක්‍රයිප් කරගෙන යන්න